දෙදාස් විස්ස උසස් පෙළ විභාගය මේ ඉදිරි මාස කීපය ඇතුළත කොහොමද ජයග්‍රහණය කරන්නේ ඒකට විශේෂ වෙච්ච ප්ලෑන් එකක් එක තමයි අද ඇවිල්ලා ඉන්නේ එතකොට මේ මම මේකෙදි කියනවා දැනට විභාගයේ අසමත් වෙන මට්ටමේ කෙනෙක් පවා කොහොමද අනුමතරමින් සීඑක පෙස්සයක් වගේ යන්තම් හරි පාස් වෙන මේ මාස කීපේ වැඩ කරලා කොහොමද කියන එක සහ සියම් ප්‍රමාණයකට වැඩ කරපු කෙනෙක්ට කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මට්ටමේ කෙනෙක්ට කොහොමද මේ කාලය තුල ඒකක් පියවර දාපා යන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ විස්තර කරන්න යන්නේ එතකොට මේ මම හිතන ගොඩාක් වැදගත් දෙයක් වෙනවා නම් මේක මම මගේ පන්තියේ විභාගේ ළමුන්ට පස්සේ තමයි ළමයින්ට දෙන්නේ නමුත් මම හිතුවා දැන් මේ 25000කට ආසන්න YouTube පරිශීලකයන් පිරිසක් අපිට අපිත් එක්ක එකතුලා ඉන්න හින්දා මුළු ලංකාවටම මුළු ලංකාවෙම ඉන්න 2000 සස් පෙළ ළමයි වෙනුවෙන් මේ උදව්ව කරත් හොඳයි කියලා ඒ හින්දා මේක පහුගිය අවුරුදු කීපය පුරාවටම මගේ පන්තියේ ළමයි අතර අත්හදා බලලා ඉතා සාර්ථක වෙච්ච පළදායි ක්‍රමයක්. එතකොට ඒක තමයි මම මේ ඉදිරිපත් කරන්න යන්නේ. පුංචි දෙයක් තියෙනවා කියන්න මම ඒකට විනාඩි 5ක් විතර ගන්නවා. ඒකෙන් පස්සේ තමයි මේ වැඩසටහන පටන් ගන්න. මෙන්න මේකයි කියන්න තියෙන්නේ. දැන් මේ දවස්වල අන්තර්ජාලය භාවිතා කරලා ඉගෙනීම් කටයුතු ගොඩක් උනරු කරගෙන යනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. එතකොට එතන පොඩි ගැටලුවක් මට තියෙනවා. මම ඒක තමයි මේ කියන්න යන්නේ ඔයගොල්ලෝ තුක බෙදා ගන්න. දැන් මෙහෙමයි අන්තර්ජාලය භාවිතා කරලා මේ විදිහ YouTube එක හරහා මම දාලා තිනවා වීඩියෝස් 50කට එහා පැත්තේ ප්‍රමාණයක්. ඒතකොට ඒවා සියල්ලම ඒ පාඩම් වලට ලින්ක් කරලා ළමයින්ට උදව් වෙන්න දාපු පාඩම් මාලාව තමයි වීඩියෝස් 50කට එහා පැත්තේ මම දාලා තිනවා. ඒතකොට මේක ගොඩාක් මේක වේලාසෙම මම ආරම්භ කරා මාර්තු මාසේ මැදින් සයිට් එකක් කලින් මගේ යම් යම් අධ්‍යාපනික වීඩියෝස් තිබුණා. නමුත් මේක ලොකුවට මම පටන් ගත්තා මේ ඇතිවෙච්ච කොරෝනා වසන්ත තත්ත්වෙත් එක්ක මාර්තු මාසේ මැදින්දගෙන. එතකොට ඒ ඊට පස්සේ මම දැක්ක තවත් ගුරුවරු ගොඩාක් මේක ආරම්භ කරලා ඒක අපි ගරු කරන එකට හොඳට මේ වැඩ කටයුතු කරගෙන යනවා ළමයින්ට උදව්වක් වෙන විදිහට. හරිද? එතකොට දැන් පහුගිය කාලේ මම දැක්කා යම් ගුරුවරු කීප දෙනෙක් අර මාර්තු මාසේ අප්‍රේල් මාසේ සද්ද නැතුව ඉඳලා එහෙම නැත්නම් මේ යන්තම් එක වීඩියෝ එකක් දෙයක් වගේ ළමයින්ට එක පාඩමක් යන්තම් පොඩි ගෑනලක් එහෙම දාලා දැන් මේ මැයි මාසේ ලබනවත් එක්ක පොඩි අමුතු කතන්දරයක් කියාගෙන එනවා. හරි? ඒතර ඒගොල්ලෝ කියනවා මේ මෙහෙම පන්ති නතර කරන් ඉන්න එක පාඩුවක් ඇත්ත ළමයි ගොඩක් පාඩුවක් ඒකින්ද අපි දැන් මෙහෙම අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පාඩම් මාලා වරන් එනවා. මෙහෙම ඒකට යම් කිසි ගෙවීමක් කරන්න වෙනවා. ඔය විදිහ දැන් කතන්දරයක් කතාව ගොඩ දාගෙන යනවා. මෙහෙමයි. එතන යම් කිසි සාධාරණ බවක් තියෙනවනේ මේ කට්ටියට. දැන් හිතන්නකෝ නොමිලේ YouTube එක හරහා සමහර මම දැක පාඩම් දානවා, Facebook කරා දානවා. හරි, ওই විදිහට නොමිලේ ළමයින්ට, يعني නොමිලේ කියන්නේ ළමයින්ගෙන් කිසිම ගාස්තුවක් අය නොකර කොහොමත් අන්තර්ජාලය භාවිතා කරන ඩේටා කැපෙනවා. ඒකට මුදලක් ළමයින්ට වැය වෙනවනේ. ඒතකොට ළමයින්ගෙන් ගුරුවරයා මුදලක් ගන්නකෝ මම දැක මම විතරක් නෙමේ ගොඩාක් ගුරුවරු පාඩම් YouTube එකෙන් Facebook එකෙන් හොද අර දිනවා. එතකොට අන්න එහෙම ගුරුවරයෙක්ට සදාචාරාත්මකව සාධාරණ අයිතියක් තියෙන ඇත්තටම දිගටම මේක නොමිලේ කරන්න බෑ. දැන් මාස දෙකක් විතර නොමිලේ කරා යම් කිසි ගෙවීමක් ළමයින් ඊට පස්සේ කරන්න කියලා මොකක් හරි ඔන්ලයින් ඇප් එකක් කරා රෙජිස්ටර් වෙලා ඒකට කිසියම් මුදලක් ලබා ගන්න සාධාරණ. ඉතින් මම හිතනවා අයිතියක් තියෙනවා කියලා. අර එහෙම මාසයක්වත් අඩුම ගානේ සැලකිතු පාඩම් ප්‍රමාණය නොමිලේ දාපු ගුරුවරුන්ට සහ තවත් පිරිසක් ඉන්නවා දැනටත් නොමිලේ YouTube එකෙන් පාඩම් යනවා. ඊට අමතරව මුදල් අරගෙනත් වෙනම් පාඩම් මාලාවක් කරන එකක් මම හිතනවා අසාධාරණයක් නැහැ කියලා. පැහැදිලිද? එතකොට පහුගිය සති දෙක තුන මම ওই වීඩියෝස් එහෙම කීපයක් බැලුවා ගුරුවරු දාපු. ඒ කියන්නේ මේක දැනුවත් කිරීම. ඒතර ඒගොල්ලෝ කියනවා දැන් මේ පන්ති මෙහෙම නොකර ඉන්න බෑ. ඒකනම් මේක අපි ළමයින් වෙනුවෙන් කරන්න ඕනේ. ඒකින්ද මේ කිසියම් ගෙවීමක් කරලා ළමයින්ට රෙජිස්ටර් වෙන්න ඔන්ලයින් ක්‍රමයට මෙහෙම මේ පාඩම් මාලාව අරගෙන එන්න සමහර රුපියල් 200ක් ගන්නවා එක වීඩියෝ එකක් එක සෙෂන් එකකට. සමහර රුපියල් 400ක් සමහර මාසික ගාස්තුවක් වශයෙන් පන්ති කාඩ් එකේ ගාන ගන්නවා. ඔය විදිහට දැන් කතන්දර මාලාවක් යනවා. හරිද? ඒතර ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ සල්ලි ඉස්සරහට දාලා තියෙන පුද්ගලයා සම්බන්ධව පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න විශේෂයෙන්. දැන් මෙහෙමයි තරුණ ගුරුවරයෙක් ජීවිතේ හදාගෙන යන ගුරුවරයෙක්. ඇත්තම මේ කට්ටිය ආසයි වාහනයක් ගන්න, තව ගෙවල් දොරවල් හදාගන්න. ඒ වගේ පුද්ගලයෙක් ඇත්තම සාදාමයි ළමයට නොමිලේ ටිකක් දීලා කිසියම් මුදලක් ගන්නක. මොකද දැන් මාස 3ක් තිස්සේ කිසිම මාස 2කට එහා පැත්තේ ප්‍රමාණ කාලයක් තිස්සේ කිසිම ආදායමක් ගුරුවරුට නැහැ. ඒක නමුත් මෙන්න මේ දේ කොච්චර කැටලිකද බලන්න. දැනට අවුරුදු 25ක් 30ක් තිස්සේ ටියුෂන් එකෙන් සල්ලි හම්බ කරලා සල්ලි කඳු ගොඩ ගහලා දැන් ස්ථාවර ඉතාමත් අධික මුදල් ප්‍රමාණයක් හම්බ කරපු ගුරුවරයෙක්. හිතලා බලන්න. එක්කෝ YouTube එකෙන් වීඩියෝස් 2-3ක් විතරක් දාලා හරි එහෙම නැත්නම් එහෙම කිසිම YouTube එකේ පාඩමක් කරන්නේ නැතුව එක පාඩම ළමයින්ට කියනවා රුපියල් 400ක් දෙන්න රුපියල් 250ක් දෙන්න
එක සෙෂන් එකට ඒ වගේ ගාණක් ගෙවන්න කියලා රෙජිස්ටර් දෙන්න. බලන්න කොච්චර අශීලාචාරද කියලා ඉතින්. මෙහෙම ඒකේ තියෙන්නේ අර මානුෂික ගතිගුණය කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න. මාර්තු මාසේ හැංගිලා හිටියා. අප්‍රේල් මාසේ හැංගිලා හිටියා ළමයි ගැන හෙව්වෙම නැහැ. එකපාරට අමුතු සත්ව කර්මාවක් පහළ වෙනවා. මේ හරි අපි දැන් පන්ති පටන් ගමු ඔන්ලයින් ක්‍රමයට හරි. ඔයගොල්ලෝ මෙහෙම මේක ඉදින් නිකන් කරන්න බෑ. මොකද මේකේ මේ කිසියම් මුදලක් බෑ නෝ. පට්ටවල් බොරුනේ. මේ YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඔය පොඩි ඉන්ටර්නෙට් ගාස්තුවක් බෑ නෝ තමයි. ඉතින් අපි මේ නිකන් වීඩියෝස් 50කට හැරෙන්න දැන් දාලා තියෙන ළමයි ඕනෙට බලන්න පුළුවන්. හරි? මෙහෙම ළමයි ගැන හිතනවා නම් හරි ඔය බෝධිසත්ව කතාව කියන කට්ටිය ළමයි ගැන හිතනවා නම් මේක Facebook හරි YouTube පරා හරි ළමයින් ගැන සල්ලි ගන්න නැතුව කරන්න පුළුවන් පැහැදිලිවම 100ක් රුපියලක් අඳු මේක කරන්න පුළුවන්. හරිද? මෙතන තියෙන්නේ මේ මිනිස්සුන්ට දැන් අර කුඩු ගහපු මිනිහට කුඩු නැතුනම සික්කේ කියනවනේ. කොල්ලොට දෙන වචනින් ගොත් එහෙම කුඩු නැතුව සික්කේ කියලා කියන්නේ මේකේ වචනේ. ඒ වගේ තමයි මේ ටියුෂන් එකේ ඉන්න කොටසක් සල්ලි එන්නේ නැතුනාට පස්සේ මාසික සල්ලි දෙහික සල්ලි එන්නේ නැතුනම ඒක සික්කේක. සල්ලි සික්කේක. හරි? ඕක තමයි මේ වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ යථාර්ථය තේරුම් ගන්න. නැතුව ළමයින් ගැන පැත්ත හිතනම් දැන් සමහර ගුරු ටිකක් ඉන්නෝ ඒගොල්ලෝ උන්නත මාර්ගය කියලා දන්නේ නැහැ. අතුරුදහන් එකක්. ඒගොල්ලෝ ඔන්ලයින් නැද්දෙත් නැහැ. මම දැක ඒක දැන දැන් ළමයින්ගෙන් දැන් හොඳටම මේගොල්ලෝ ලැජ්ජාවට පත් වෙනවානේ. අනිත් අය උගන්නන්නේ ඒගොල්ලෝ උගන්නන්නේ නැහැ කියලා. ඒකින්ද මම දැක දැන් උනන් කීප දෙනෙක් YouTube වේ වීඩියෝ ගන්න දැන් දැන් තමයි මේ මාස දෙකම මාර්ගෙට විතර පස්සේ දැන් පටන් ගන්න. හරි? ඒක ඔයා මම මේ කියන්නේ කොරෝනා කියන්නේ ඇත්තටම හොඳ උපදේශකෙක්. හරි? අපට නොපෙනිච්ච දේවල් පෙන්වපු කෙනෙක්. ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් කවුද ගුරු වරු කවුද ගුරු වරු කියන එක ඉතාම පැහැදිලිව මේ ඇතුලෙච්ච තත්ත්වයක් එක්ක තේරුම් ගන්න පුළුවන්. මම නම්ගම් කියන්නේ නැහැ. මම අහන්නේ කොච්චර කෙටියෙන් කුදින් කොච්චර අශීලාචාරද බලන්න අවුරුදු 30ක් ටියුෂන් කරලා අවුරුදු 35ක් ටියුෂන් කරලා මේ වෙද්දි වයස අවුරුදු 50 55 60 සීමාවක ඉඳගෙන සල්ලි කඳු ගොඩ ගහලා මෙච්චර අවුරුදු ගණන් හම්බ කරලා මේ වෙච්ච විපතේ මේ ළමයි මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ කොච්චර කැතද බලන්න රුපියල් 400 රුපියල් 250 ව අරගෙන මේ වීඩියෝස් දාන්නේ. හරි? ඕගොල්ලෝ හිතලා බලන්න මම මුකුත් දෙතින් එහාට කියන්නේ නැහැ. ඇත්තටම මේ වෙලේ සාධාරණයි පොඩි ගෲප් ක්ලාස් එකක් කරන ගුරුවරේ, තරුණ ගුරුවරේ, ජීවිතය හදාගෙන යන ගුරුවරේ. ඇත්තටම සාධාරණයි. මොකද ඊමසු ජීවත් වෙන්න ඕනේ. ඊමසු ජීවත් වෙන්න ඕනේ කිසියම් මුදලක් නමකින් අරන් ඔන්ලයින් උගන්න එක ඉතාම සාධාරණයි. ඒක කිසිම වරදක් මම දකින්නේ නැහැ. හරිද? මම මේ කියන්නේ අධ්‍යාපන ආයතන එකක් දෙකක් කොහොම තියෙන. සල්ලි කඳු ගොඩ ගහපු ලෙජන්ඩ්ස්ලා කියලා තමු හිතන් ඉන්න. මෙයාට කඩේට විසුත් ඉන්නවා. මේ පුද්ගලයෝ මහා ළමයින්ගේ බ්‍රේන් වොෂ් කරලා මේ පුද්ගල ළමයි අමුතු මයින්ඩ් එකකට ළමයිම ගෙල්ලා ඒ වගේ ඒකට කඩේට අතර පත් කරපු පිරිසක් මේ සමාජෙ ඉන්නවා. ඒකට දැන් මේකට තෝනම් බණි. එහෙම කමන්නේ නැහැ. සල්ලි අතර කමන්නේ නැහැ. එහෙම කියන. හරිද? ඒකෙන් නම් මම ඉස්සෙල්ලා මම ආදර්ශමත් වෙලා තමයි මේ අනිත්තර ඇඟිලි දික් කරන්නේ. මම මේ වෙද්දි දැන් මාර්තු මාසෙ මැදි ඉඳන් කිසිම මුදලක් ගන්න නැතුව තමයි මේ ඉගෙනීම ක්‍රමය කරගෙන යන්නේ. හරි? එතකොට ඒ කට්ටිය කියන්න පුළුවන් මෙහෙමයි අපේ මේ ඉගැන්වීම් ක්‍රම පිටට යනවා ඒක හින්දා අපි මේ ඔන්ලයින් සල්ලි ආරම්භ කරන්න කියලා. එහෙම නෑනේ. ඔය ඔන්ලයින් ක්ලාස් වලට පන්ති ළමයින්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන ඕන ලංකාවේ ඕන අස්සර මුලකින් ඕන කෙනෙක් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියම සීමා මායිමක් නෑ. එතකොට පන්ති ළමයින්ට විතරක් කියලා එකක් කොහොමත් නෑනේ මේක. එකම දේ මුදල් ගැනීම හෝ නැගීම කියන එක. ඒක කොච්චර කැතද කියලා බලනකොට ඒක තේරුම් ගන්න. මෙහෙමයි මෙතන තියෙන්නේ ටියුෂන් කියන්නේ ඇත්තම ව්‍යාපාරයක් මමත් එක පිළිගන්න එක සාධාරණ ව්‍යාපාරයක් වෙනවා. ඉතාම අසාධාරණ විදියට ළමයින්ව රවට්ටලා ඒගොල්ලෝ නිකන් බොරු පොසත් මූණු පෙන්නගෙන ඒගොල්ලෝ මහා නිකන් දැවැන්ත චරිත විදියට පෙන්නගෙන දේශපාලනයට එහා ගිය ජවාරමක් ටියුෂන් එකේ යනවා. මම ඉස්සරහදී සාක්ෂි ඇතුව ටිකෙන් ටික මේ විදියට මේ වැඩි කරනවා. ඇත්තම හතන්දරේ අවුරුදු පහක් හයක් හොඳට ජනප්‍රියත්වය හදාගෙන ටියුෂන් කරන ගුරුවරයෙක්ට කොරෝනා හින්දා මාස පහක් තුනක් හතරක් නෙමෙයි අවුරුදු තුන හතරක් පන්තිවල කිසිම ගැටලුවක් නැහැ. මේ දැන් අපි ඉන්නේ බොහොම අපූර්වට. මට නම් අවුරුදු 29යි. ඔය 30 දෙනා ළඟදී මේ එතකොට මගේ ටියුෂන් එකේ දැන් ගත්ත 2012 තමයි මුල බැච් එක. ඒතර මම ජනප්‍රියත්වයට ඇවිල්ලා ළමයි වැඩි පිළිසුරු ගන්න පටන් ගන්න අවුරුදු 5ක් විතර වෙනවා 2015 16 වගේ කාලේ ඉඳන්. එතකොට ඉතින් ඔය අවුරුදු කීප ඇතුළත කිසිම ආර්ථික ගැටලුවක් මට නැත්තම් ඇතර මට කොරෝනා හිඳ කිසිම ආර්ථික ප්‍රශ්නයක් මට නැහැ. රුපියල් 105කට ආසන්න මුදලක මේ විදිහ ආහාර බෙදා දුන්නා ඔය ගාල්දිශුක්කේ මේ තෝරාද පවුල් වලට. එතකොට දැන් මේ තව මාස 5ක් 6ක් පන්ති නොකර කියලා කිසිම එහෙම ගුරුවරු ආර්ථික වැටෙන්න එහෙම කිසිම ඒ පට්ටවල ගුරු වෙන මම මේ කියන්නේ නැගීගෙන එන අලුත් තරුණ ඒ ගුරුවරු ගැන නෙමෙයි. මම කියන්නේ මේ ශේෂ්ත්‍රයේ අවුරුදු 5කට එහා පැත්තේ කිසියම් නමක් පවත්වාගෙන අලුම ගාන ළමයි 200 200ක් අරින ගුරුවරයෙක්ට කිසිම ආර්ථික ගැටලුවක් නැහැ. මේවා මූලික බොරු. හරි?
මේ මිනිසුන්ට සල්ලි පිස්සුව තියෙනවා. ඒකත් එක්ක මමත් කෝටි ගාණක් හම්බ කරු මේ ටියුෂන් එකේ. මම කියන්නේ මේක ව්‍යාපාරයක් නෙමෙයි කියලා. මේක සාධාරණ ජීවිතය. මේ මිනිහෙට විපතක් වුණාම ඒ පිළිබඳව මානසිකත්වයක් තිබිය යුතුයි. ඒක මම කියන්නේ. ඒත් ඒකත් එක්ක අපි ඉස්සරහට ගම මේ වගේ දෙනවා කිරි මම කරන්නම්. රයිට් අපි යමු. අපේ ව්‍යාපෘතියට මෙහෙමයි. මේක මුලින්ම කියන මේක විශ්වාසයක් තියෙන කට්ටිය විතරක් කරා. ඉස්සෙල්ලා මං යන ඊට පස්සේ මේ ක්‍රමවේදී පිළිබඳව මම අරන් විශ්වාසය කරනගින්නේ. මේක සාර්ථක වුණු ක්‍රමය. හැබැයි 95%කට එහා පැත්තට මේක සාර්ථකයි. සුළු පිරිසක් ඉන්න පුළුවන් මේ වගේ ඒවා ගෙටිකුත් දිරවන්නේ නැහැ මේ වගේ. හරියන්නේ නැහැ. ඒ කට්ටිය මේ වීඩියෝස් බලන්න එපා. මේක විශ්වාසයක් තියෙන කට්ටිය විතරයි මෙතනින් පස්සේ මම මේකේ විදියට මේ වැඩේ කරගෙන යනවා. රයිට්. මෙහෙමයි. ඔයාලට මේක මුලින්ම අවශ්‍ය දේවල්. ඔයාලට අවශ්‍යයි මුලින්ම YouTube community එකේ මම මෙන්න මේ වගේ පිටු හතරක් දාලා තියෙනවා. හරිද? අන්නේ පිටු හතර ඔයා ඩවුන්ලෝඩ් කරන් හරි නැත්නම් ඒකෙන් print out එකක් හරි ගන්න. පිටු හතරක් තියෙන plan එක විස්තර කරපු ඒ පිටු හතර ගන්න වෙනවා. හරිද? කොහොමද මේක කරන්නේ කියලා මම කියා දෙනවා බලන්න පුළුවන්. හරිද? එතකොට අනේ පිටු හතර ගන්න. මම මේකේ මේ video එකේ description එකේ දාන්නම් link එක. එතකොට එකින් ගන්නත් පුළුවන්. නැත්නම් YouTube එකේ comment එකේ YouTube comment එකේ තියෙන YouTube එකේ playlist තියෙනවා. comment තියෙනවා. ඒකේ community එකේ හැරි එකට ගිහිල්ලා බලන්න මේ පිටු හතරේ එකේ තියෙනවා. හරිද? එතකොට ඒකේ print out එකක් ගන්න පුළුවන් නම් අතරම ගොඩක් හොඳයි. හරි? එහෙමත් බැරි නම් මේක මේ ප්‍රශ්න අංක ටික ලියා ගන්න හරි පුළුවන් නම් ඒත් ඇති. මේක අවශ්‍ය වැඩේට. රයිට්. පටන් ගමු. එතකොට මේකේ තියෙන්නේ දැන් විභාගයේ ළඟ වෙද්දී. දැන් සමහර ළමයි අතරලම දානවනේ. සමහර ළමයි අතරලම දානවා. S1 100 ක් ගන්න හිතාගෙන ඉඳියන්නේ නැහැ. මොකක්වත් තේරෙන්නේ නැහැ. පොගේ මැෂන් අතර ගන්න තේරෙන්නේ නැහැ. ඉගෙන ගන්න දේවල් මොකුත් මතක නැහැ. අන්න එහෙම පිරිසක් ඉන්නවනේ. එහෙම කෙනෙක්ට මෙහෙම වුණොත් කොහොමද? දැන් ප්‍රශ්න පත්‍රේ ඔයා දන්නේ නැහැ නේද? දැන් කෙටි ප්‍රශ්න 50යි. ඔයා දැන් ගොඩක් අඩිට අවබෝධයක් නැහැ මේ කෙටි ප්‍රශ්න 50යි. ලේසියෙන් ප්‍රශ්න මොන දැන් වල තියෙන්නේ? මේකේ අමාරුය මොනවද? මැදිහත් වශයෙන් අමාරුය මොනවද? එතකොට දැන් හිතන්නකෝ ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න. අපි පාස් පේපර්ස් කරන්න ගත්තා කියලා. ඊළඟ ගියා අවුරුද්දේ පෙබ්‍රවාරි ප්‍රශ්න 50ම කරන්න යනවා ළමයි. හිතන්නකෝ ටිකක් අඩු මට්ටමේ ළමයි මේ ප්‍රශ්න 50ම කරන්න ගියාම එයා ඒක කරලා ලොකු කාලයක් නාස්ති කරනවා මේ අර අමාරු මේ මට. එතන තියෙන අතරම ඉතාම අමාරු ගණේ ප්‍රශ්න. සාමාන්‍ය මැදිහත් ප්‍රශ්න. හා ඉතාම ලේසි ප්‍රශ්න. එතකොට වැඩේ කියන්නේ S1 100ක් ගන්න ඔය මහා ලොකු දේවල් වුණේ නැහැ. ඒකට ඕන ටිකක් තියෙනවා. හැබැයි ළමයි වශයෙන් ගොඩක් අයට අවබෝධයක් නැහැ. කොහොමද මේ ලේසි අමාරු තේරුම් ගන්න කියලා ගොඩක් අය අවබෝධයක් නැහැ. ඒ අවබෝධෙත් එක තමයි මේක යන්නේ. එතකොට මේකේ තියෙන මෙහෙම විස්තර කරලා මම බෙදලා තිනවා MCQ ටික S1 මට්ටමේ අයට මොන වගේ MCQ ද ඕනි. C1 මට්ටමේ අයට මොන වගේ කෙටි ප්‍රශ්නද අවශ්‍ය. AB මට්ටමට යද්දී මොන වගේ කෙටි ප්‍රශ්නද අවශ්‍ය කියලා පහුගිය පේපර්ස් වල, පාස් පේපර්ස් වල MCQ මම වර්ගීකරණයක් කරලා තියෙනවා. හරි එහෙනම් හැම ප්‍රශ්නෙම අරන්නේ මම දන්නවනේ මොනවද අත්‍යවශ්‍ය කියන ඒවා. අනිත් විදිහට මම ප්‍රශ්න සමූහයක් ගොඩනගාගෙන පහුගිය අවුරුදු කීපයක මම හදලා දෙනවා වර්ගීකරණය. හරිද? එතකොට වාඩ කරන්න තියෙන්නේ මුලින්ම පටන් ගන්න ඕනේ මෙහෙමයි. වැඩ පුළුවන් කෙනෙක් උනත් පටන් ගන්න ඕනේ මුලින්ම S මට්ටමේ ප්‍රශ්න ටික. හරිද? ඉතින් වැඩ හොඳට පුළුවන් ළමයිට දැන් මේ වෙද්දී AD මට්ටමේ ඉන්න ළමයිට ඔය S මට්ටමේ ප්‍රශ්න ටික ඕන නම් දවස් දෙකකින් දවසින් කරලා දාන්න පුළුවන්. ඉක්මනට කරලා කරලා දාන්න. ඊට පස්සේ 100කට යන්න. ඊට පස්සේ 200කට සහ 1කට. හරි මම AB කියන වර්ග කොටස එකට වර්ග කරලා තියෙන්නේ. එතකොට S එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ 100 AD මට්ටමේ ප්‍රශ්න වලට ගියා. අන්තිමට තමයි AB මට්ටමේ ප්‍රශ්න වලට යන්නේ. ආ අපි මේ AB මට්ටමේ ඩයල් එහෙම කියලා එකපාරට AB ප්‍රශ්න කරන්න ගන්න එපා. ඒක බොහොම අවදානම්. හරිද? මුලින්ම පළවෙනි ලෙවල් එකෙන් පටන් ගන්න. වැඩ පුළුවන් නම් වැඩ පුළුවන් මේ S මට්ටමේ ප්‍රශ්න හරි ඉක්මනට ඉවරයක් කරගන්න. C මට්ටමට ඉක්මනට යන්න. හරිද? එතකොට මේකේ මම හිතනවා MCQ වලට වඩා හොඳයි සෙකන්ඩ් එකේ ප්‍රශ්න වලින් පටන් ගන්න එක කාටද ටිකක් කෙමෙෂි අමාරුයි කියලා හිතන ඉන්න ළමයි. පැහැදිලිද? හොඳට පුළුවන් නම් මේක නම් මට ප්‍රශ්නයක් නැහැ. මේක කියලා MCQ වලින් පටන් ගන්න. නමුත් මම හිතනවා මම ඒක අදහසක් දක්වලා තියෙනවා වඩා හොඳයි කියලා. මේක සෙකන්ඩ් එකේ පාස් පේපර්ස් ටික මුලින් කරගන්න. හරි මම දැන් කියා දෙන්නම් ඒක නම් මුලින්ම රසායන විද්‍යාව දෙක කොටසේ කොහොමද මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ කියලා. හරි? එතකොට මේකේ පිටු අංක තුනේ මන් දාලා තිනවා මේ පිටු හතරේ පිටු අංක තුනේ බලන්න කෙමිස්ට්‍රි පාර්ට් 2 මොකක්ද ඒකේ ප්ලෑන් එක කියලා. ඒතර කරන්න ඕනේ පහුගිය විභාග ප්‍රශ්න මතර පොත අරගෙන මේකේ මන් S මට්ටමට අදාළ ප්‍රශ්න ටිකක් දාලා තිනවා S මට්ටමට අදාළ. කියන්නේ බොහොම සරල උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න. පැහැදිලිද? ඒතර ඒකේ 1 2 3 4 5 කියලා අංක පහක් දාලා තියෙන එක 2 3 4 5 ලා අංක පහක් දාලා තියෙන අංක පහේ කියන්නේ
පළවෙනි අංකයට තියෙන ජෙනරල් කෙමිස්ට්‍රි ප්‍රශ්න. හරිද? ඒ කියන්නේ ලේසි පහසු ජෙනරල් කෙමිස්ට්‍රි ප්‍රශ්න. ඒක ස්මාර්ට්ම කියලා කිව්වේ. හරිද? දෙවෙනි අංකේ තියෙනවා ඉනෝගනික් ප්‍රශ්න සාමාන්‍ය මට්ටමේ ලේසි මට්ටමේ ප්‍රශ්න. ඊට පස්සේ ඕගනික් වල ලේසි මට්ටමේ ප්‍රශ්න. ඒකවල ෆිසිකල් වල ලේසි මට්ටමේ ප්‍රශ්න. අන්තිමටම කර්මාන්ත රසායනයේ ලේසි මට්ටමේ ප්‍රශ්න. එතකොට මම කියන්නේ මේකේ මොන කොටසද මුලින්ම ඔයා තෝරගන්න ඕනේ කියලා. ඔයා කැමති නම් ඔයා ඉදන්නවා ආස ඉනෝගනික් වලට නම් මේකේ අංක දෙකේ අර්ථයේ ප්‍රශ්න ටික මුලින් කරන්න ගන්න. ඔයා ආස කර්මාන්ත නම් අංක 5 අර්ථයේ කොටස් ටික කරන්න ගන්න. මෙහෙමයි. මේක අධ්‍යයනය කරන්න නම් ෆ්‍රෙෂ්යි ළමයෙක් නම් 75%ක්වත් මේක සිලබස් කවර් වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඕනේ නැහැ. 75%ක සිලබස් කවර් වෙන්න ඕනේ. සෙකන්ඩ් ෂයි කරලා ළමයි ඉතින් අමුසේ අපෝදයක් තියෙන හින්දා ගැටුවක් නැහැ කරන්න යන්න ඕන. හරිද? එතකොට ඔයා කැමති ඉඳන්කෝ ඕගනික් කියලා ඒක ඕගනික් ප්‍රශ්න දීලා මේකේ අංක 3 යටදී. එතනින් පටන් ගන්න. මම කියන්නේ එකින්ම පටන් ගන්න ඕනේ කියලා මම කියන්නේ. ඔයා කැමති එකකින් පටන් ගන්න. හරිද? එතකොට ඔනේ ස්මාර්ට් මේ මම කරන්න හැටි කියන්නම්. ඉඳන්කෝ අපි ස්මාර්ට් මේ ජෙනරල් ටික මුලින්ම කරන්න ගත්ත කියලා. ඒතර මේකේ තියෙනවා S pass එකට අදාළ ජෙනරල් ප්‍රශ්න ටික. 2019 පේපර් එකේ 1 ABC. හරි? ඊට පස්සේ 2018 1 B. 2016 1 A. මේ විදිහට ඔයා කරන්න ඕනේ. 2019 කියලා දාපු මේ ප්‍රශ්නේ කරානේ. ඒක කරලා ඉවරලා ඔයා භෞතික ප්‍රශ්න මාත්‍ර වලින් උත්තරේ බලන්න. උත්තරේ බලලා හරි වැරදි සමට වර්ධින්න පුළුවන්. හරි? තියෙන මතන තියෙන අවස්ථාවලදී ඔයා නෝට් එක අරන් පොඩ්ඩක් බලන්න, නෝට් එක අරන් බලන්න. හරිද? හරි වැරදි අනුපාතව හදාගන්න. හදාගන්නවාට සෑහීමකට පත් වෙනවායි ප්‍රශ්න සම්බන්ධව අන්න ඒ ප්‍රශ්නේ රවුම් කරනවා. ඒක මම කිව්වේ මේකේ print out එකක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා. හරිද? මේක download කරගෙන මේකේ print out එකක් ගන්න නැත්නම් එහෙම පහසුකමක් නැත්නම් ඒක බලාගෙන ලියාගන්න half sheet එකක මේ දින ප්‍රශ්න අංක ටික. හරිද? එතකොට ඔයා කරන්න ඕනේ උදාහරණයක් 2019 එක ABC 1 කියන මේ කොටස් ටික ඔයා කරලා ඒක පුළුවන් නම් ඒවා බැරි වුණත් ඔයාට උත්තරේ බැලුවම තේරෙනවා. ඔයා සෑහෙනකට පදින්න පුළුවන් නම් 100ට අඩුම ගානේ 75%ක්වත් සමහර ගුණ කොච්චර ඒහි ප්‍රශ්නේ වුණත් ලකුණු 100න් 100 ගන්න අමාරු වෙන පුළුවන්. ඒක නේ මම කියන්නේ. වැඩි ප්‍රමාණයක ඒවා තේරුම් ගත්ත නම් ඔයා නේ 2019 එක ABC 1 කියන එක රවුම් කරනවා. ඔයා ඊගාව එකට යන 2018 එකේ 2018 එකේ කරලා අර විදිහනවා උත්තරේ බලලා හරියට දාගෙන තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් නෝට් එකක් බලලා ඒක වාට සෑහීමකට පත් වුණාට පස්සේ ඒක රවුම් කරනවා. හිතන්න ඊගාව 2016 එකේ ඔයාට ඒක හරියට නෑ කරා. හිතන්න මොකද කරන්නේ? හරියට නැත්තම් ඔය ඒක රවුම් කරන්න එපා. ඒක try කරා හරියට රවුම් කරන්න එපා. හරි? රවුම් කරන්නේ මොනවද? රවුම් කරන්නේ හරියියා හෝ වැරදුනා හෝ අපිට ඒක දැන් පුළුවන්. අපේ අපි මේ ප්‍රශ්නේ 75%කට හැබැයි දැන් අපිට තේරෙනවා මේක මෙහෙමයි උත්තරේ ආවේ මේක තියෙදි මේක අපිට මතකයි. අනේ මම මේක රවුම් කරන මේ ප්‍රශ්න. පැහැදිලි කියන්නේ. එතකොට ඊට පස්සේ ඔය විදියට S මට්ටමේ ප්‍රශ්න ටික උම ඉවර කරනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි C මට්ටමේ ප්‍රශ්නත් ඒ විදිහම තමයි 1 2 3 4 5 කියලා අංක පහක් යටතේ අර ජෙනරල්, ඉනෝගනික්, ඕගනික්, ෆිසිකල් ඉන්ඩස්ට්‍රි එක කොටස් පහකට වර්ග කරලා තියෙනවා. හරිද? අනිවාර්යෙන්ම කොච්චර බ්‍රයිට් වුණත්, කොච්චර වැඩපුළුවන් ළමෙක් වුණත් S එකේ ප්‍රශ්න අතහැරලා 100කට යන්න එපා. හරිද? එතකොට ඔයාට දීන කිලිම S එකේ ටික කරා නිතරම එක ප්‍රශ්නයක් කරා උත්තරේ චෙක් කරා. ඊට පස්සේ ඒක ගා ප්‍රශ්න කරා උත්තරේ චෙක් කරා. එහෙම තමයි යන්නේ. පැහැදිලිද? S එකේ ටික වැඩ කරලා 100කට එන්න. 100කට වගේ තමයි මුලින්ම C මට්ටමෙන් මම දාලා තිනවා 2018 1 AC. 2018 1 AC කියන කොටස් දෙක බැලුවා. හරි වැඩි බලාගත්තා. ඒක ඔයාට සෑහීමකට පත් වෙනවා නම් දැන් තේරෙනවා නම් රවුම් කරා. ඒත් තේරෙන්නේ නැති ඒවා සමහරවිට ෆස්ට් ඇලමන්ට් ගාම සිලබස් කව වෙච්ච නැති කොටස් වල කරන්න බෑ නේ මාතරේ. ඒව රවුම් කරන්න එපා. රවුම් කරන්නේ තමුන් තේරුම් ගත්ත උත්තරේ ගැනදී අවබෝධ කරගත්ත ප්‍රශ්න විතරයි. පැහැදිලිද? ඊට පස්සේ අන්තිමට තමයි AB මට්ටමට යන්නේ. ඇත්තටම AB මට්ටමේ ප්‍රශ්න ටික කරගන්න නම් හොඳට තියරි පුළුවන් වෙන්න ඕනේ පළවෙනි කාරණා. හරිද? එතකොට අන්තිමට මේ AB මට්ටමට එන්න ඒව ටිකක් අමාරු. ඒවයින් ඉතින් ඇත්තටම AB මට්ටමේ කියනකොට මේ පාස් පේපර්ස් වල ටිකක් අමාරු ප්‍රශ්න වලින් කොටසක් බැරි වෙන්න පුළුවන්. එහෙම අදාරිමත් වෙන්න එපා. මම සමහරව තේරෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් ගණන් ගන්න එපා. එහෙම එකක් බැරි ඒක වෙනින් ගොඩාක් මහන්සිලා වෙලාව නාස්ති කරනොත් එපා. ඊගා එකට යන්න. හරි? ඒතර ඔන්න ඔය විදියට සෙකන්ඩ් එක ඉවරයක් කරගන්න එක මුලින්ම හොඳයි මම හිතන විදියට. හරිද? දැන් මෙහෙමයි. ඔයාට ඔයාගෙන පොඩි අවබෝධයක් මේ වැඩේදී ඕනේ. දැන් හිතන්න. අවංකවම ගත්තොත් ඔයා මේ වෙද්දී ඉන්නේ අසරණ වෙලා නම්, වඩ අසරණ හැඟීමක් එනවනම් ඔය AB කියන කතන්දර කොහොමත් ඔයාට දැන් හිතෙන් අයින් කරලා තියෙන්නේ. පැහැදිලිද මේ කියන්නේ? අදාරිමත් කරන නෙමෙයි තමන්ගේ ඇත්ත ඇදි ඇදින් දැකින් මේ කියන්නේ. එතකොට මේ වෙද්දි අනේ කොහොම හරි කරලා විභාගය අන්තම් වැඩතුන හරි දාලා දෙනවා නම් කවුරු හරි මෙදිහත් වෙලා එහෙම අන්නේ ඒ தත්තර වැඩිච්ච කෙනෙක් නම් ඔයාට තියෙන්නේ ඔය AB කතන්දරේ අමතක කරලම දාන්න. හරිද? C මට්ටමේ ප්‍රශ්නයි S මට්ටමේ ප්‍රශ්නයි නැවත නැවත කරලා පුරුදු වෙන්න. ඊගාපාරා විභාගය කියලා AB මට්ටමේ තැන් ආයෙත් ගන්න. පැහැදිලිද කියන්නේ? ඒතර ඔයාට තේරෙනවනම් දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් වැඩ පුළුවන් මට්ටමක කියලා හරියට තේරෙනවා නේ වට තනියුත් පේපර්ස් කර ගන්න පුළුවන්. ඒ වගේ මට්ටමක නම් ඔය ඉක්මන්ට S මට්ටමේ C මට්ටමේ ටික ඉවර කරලා අන්න එලි මට්ටමේ ප්‍රශ්න වලට ඇවිල්ලා ඒවත් කරගන්න බලන්න. ඒකත් හැබැයි දැන් කරන්න බැරි ටිකක් අහු වෙලාද? ඒක අතහැරලා දාන්න කමක් නැහැ. හරිද? ඒක කරන එක සෑහීමකට පස්සේ අපි රවුම් කරගන්නවා නේ. හරිද? එතකොට
ඊට පස්සේ පුළුවන් අපිට MCQ වලට යන්න කෙටි ප්‍රශ්න අතරේ යන්න. ඒකේ දිවා කරන්නේ ඒත් මේ ප්ලෑන් එකම තමයි. එතන හැබැයි මම වර්ග කරලා නැහැ ඉනෝගනික් ඕගනික් ජෙනරල් එහෙම වර්ග කරලා නැහැ. මම අවුරුද්දෙන් අවුරුද්දට අරන් දින උදාහරණයක් 2019 පේපර් එකේ තියෙන ලේසි ප්‍රශ්න ටික. මධ්‍යස්ථ ප්‍රශ්න ටික. අමාරු ප්‍රශ්න ටික. 2018 තියෙන ලේසි ටික. කියන්නේ SC මට්ටමට මොනවද කරන්නේ? අමාරු ටික. ඒ වගේ වර්ග කරලා තියෙන. එතකොට වැඩ මේ විදිහට තියෙන එකේ වර්ග කරලා ලස්සනට මම දාලා තියෙනවා. එතකොට මේ වැඩ තියෙන්නේ මේකේ මම දාලා තියෙන දැන් උදාහරණයක් S මට්ටමේ. S ලෙවල් එකේ මම දාලා තියෙනවා 2019 පටන් ගන්න තියෙන්නේ. 2019 ඒකෙ මම දාලා තිනවා ප්‍රශ්න අංක 1 2 3 මොනවා කියලා දාලා තිනවා හරි ඔකේ මම අංක ගොඩක් දාලා තිනවා මම දාලා තිනවා හරි දැන් 2018 කියලා වගේ මෙහෙම මෙතන මහා ගොඩක් MCQ නැහැ දැන් උදාහරණයක් ගත්තොත් ඔයා හිතන්නකෝ අවුරුදු 5ක පාස් පේපර්ස් කරනවා කියන ප්‍රශ්න 50 ව 5ක් එහෙනම් මෙතන 250ක් ඇවිල්ලා. ඉතින් අවුරුදු භාගයේ MCQ කරලා මාදි ඉහළ තේරවා කියන්නේ. එතන මෙතන මහා ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් නැහැ. S pass එකට තියෙන්නේ ඔක්කොම MCQ 200ක් විතර. MCQ 200ක් කියන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර 4ක ප්‍රමාණය. ඊට පස්සේ හැදෙන්නේ ප්‍රශ්න පත්‍ර 4ක් කරලා විභාගයට ගිහලා S එකක් ගන්න බෑ කියන එක. මෙතන ප්‍රශ්න පත්‍ර ගණනාවක් තියෙනවා. කියන අවුරුදු 10ක 15ක විතර papers ප්‍රමාණයක් මෙතන තියෙනවා. හැබැයි ඒවයි තියෙන S මට්ටමේදී වර්ග කරලා තියෙන. දැන් හිතනවා වැඩතරි ළමයි ටිකක් අමාරු වැඩක්. කෙනෙක් අමාරු කියන ළමයි බොරුවට අරන් මහා අමාරු ප්‍රශ්න වලට වෙලාව ගත කරන එක අපරාධනේ. යාට කොහොමද ඒක තේරුම් ගන්න තරම් එයාගේ තියෙන දැනුම මදි. ඒත් යාට තියෙන්නේ මොකද්ද? මේ තියෙන දැනුමේ තව ටිකක් එක වැඩි කර කර කොහොම හරි කිසියම් ආකාරයකට ෆේල් නොවි ආරක්ෂා වෙන එකනේ. පැහැදිලිද මේ කියන්නේ? එතකොට ඔයාට තියෙන්නේ 2019 පේපර් එකක් ගත්ත එක S මට් කොහොමද මෙයා ඔයා කොච්චර බ්‍රයිට් වුණත් S මට් එකෙන් බණක්. ඉතින් බ්‍රයිට් කෙනාට පුළුවන් ස්මාර්ට් මේඩික මේ ඔක්කොම ටික මම ස්මාර්ට් මේඩික දවසින් කරගන්න. ඒකයි දක්ෂකම කියන්නේ. ඉතින් අර බැරි කඩේ තමයි ස්මාර්ට් එකට සති ගණන් සති කීපයක් වුණත් ගත වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? එතකොට 2019 පේපර් එකක් ගත්තා. මෙහෙම කරා. අංකික ප්‍රශ්නේ කරා. හරි අංකික ප්‍රශ්නේ කරා. එවෙලම උත්තරේ බලුවා. හරි ගියා කියනකට හොඳ තේරෙන්නේ නැහැ. හරි ගියේ නැත්තම් විවරණ පොතක් හොයාගන්න. ඔය ෆාරිස් කිරිවරණ පොත එහෙම හොඳයි. හරිද? ඉතින් මේ විවරණ පොතල පොඩි පොඩි මේ පරස්පරතා අර මහාචාර්යතුමාගේ උත්තර අතික තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අනිවාර්යයෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන්නේ මහාචාර්යවරයා ලබා දීපු උත්තරනේ. ඒ කියන්නේ රජයේ පිළිගත් උත්තරේ විභාග දෙපාර්තමේන්තුවේ. එතකොට ඒක මුලින් බලන්න. ඊට පස්සේ විවරණ පොත බලන්න. මොකටද විවරණ පොත බලන්නේ? විවරණ පොත බලන්නේ තේරෙන්නේ නැත්තම්. විවරණ පොතක් නැත්තයි කියන මොදේ යාළුවෙක් ගැන දොබක් ගන්න වෙනවා. ඒක අහගන්න. ගුරුවරයෙක් ගහන. එතකොට පළවෙනි ප්‍රශ්නේ කරා. මෙහෙම S මට්ටමේ ප්‍රශ්න වලට බොහෝ විට එහෙම උදව් අවශ්‍ය වෙන්නේ කලාතුරකින්. ඔතන මෙයා තේරු වැරදුනාම හරි උත්තරේ බලනවා තේරෙනවා මේක මෙහෙමයි කියලා නෝට් එක කරලා පොඩ්ඩක් බලද්දි තේරෙනවා මෙහෙමයි කියලා. ඒතකොට 2019 පෙරේ පළවෙනි ප්‍රශ්නේ ගත්තා. ඒක කරා උත්තරේ බැලුවා. හරි හෝ වැරදි හෝ බැලුවට පස්සේ තේරෙනවා නම් ආ මෙහෙමයි උත්තරය ආවේ කියලා. ඒක රවුම් කරා. හරි? ඉතින් දෙක බැලුවා. අංක දෙක බැලුවා 2019. ඒක වැරදුනා උත්තරේ බැලුවා තේරුම් නැහැ. විවරණේ පොඩ්ඩක් බලුවේ එච්චර සෙට්ුන්නේ නැහැ. ඒක තියන්න ඕන. රවුම් කරන්න එපා. ඒක අපිට පැහැදිලි මදිද? අංක තුනට ගියා. එහෙමයි. එක ප්‍රශ්නයක් කරනවා ඉතින් උත්තරේ බලන්න. ඊගා ප්‍රශ්න කරනවා උත්තරේ බලන්න. එහෙම කරන එක අතිසාර්ථකයි. හරිද? නැත්නම් මෙහෙමත් පුළුවන් මේ ප්‍රශ්න 2019 ටික ඔක්කොම කරන් ගිහින් අන්තිමට හරි වැරදි මොනද? ඒතකොට අමතකයි ගුණින් කරපු ප්‍රශ්නේ තියෙදී ඒතකොට පොඩ්ඩක් අර උළුවේ නැහැ ඒක. තේරෙනවද කියන්නේ? නිතරම අර මේ ප්‍රමේයේදී එක ප්‍රශ්නයක් කරා ඒකේ උත්තරේ චෙක් කරා. හරි? අනිත් ප්‍රශ්න කරා ඒකේ උත්තරේ චෙක් කරා. එහෙම යන්න. එතකොට ඉතින් දෙක අමාරුයි කියේ. එක තිබ්බා. තුන කරා ඒක උත්තරේ හරි ගියා කියන තේරෙනවා කියන අර රවුම් කරා. හතර උත්තරේ වැරදි නමුත් බැලුවට පස්සේ තේරෙනවා තියෙන්නේ. ඒක රවුම් කරා. හරි පහ තේරෙන්නේ නැහැ. හය තේරෙන්නේ නැහැ. ඒ පහළොව පුළුවන් රවුම්. ඒ වගේ අර කීපයක් අතරින් වෙනවා ස්මාර්ට් වෙනවා කියලා හිතන්න එපා. හිතන්න දැන් ෆ්‍රෙෂර් ළමයට සිලබස් පව නැහැ තමයි. ඒතරේ මේ අන්තිම පාඩමේ උදාහරණ කර්මාන්ත ප්‍රශ්නයක් ලේසි උනාට එයාට ඒක තේරෙන්නේ නැහැ. එහෙම වෙන පුළුවන්. සමහර ළමයි ඉන්න ඕගනික් වලට කැමති. දැන් ඒකට ඕගනික් ප්‍රශ්නේ මෙතන ලේසි කොටේ තිබ්බට ඔයාට ඒක තේරෙන්නේ නැහැ. දැන් පැහැදිලි මේකනේ. ඉතින් ඒක අරබයින් එපා හරියට. ඔයාට ඕගනික් බැරි නම් හිතන්න ඔයාට ෆිසිකල් බෑ කියලා. ඒතරේ ලේසි ප්‍රශ්න වලට තේරෙන්නේ නැහැ. ඔයා කර්මාන්ත රසායනයට අතවත් තියලා නැත්නම් ඔයාට මේ ලේසි කොටේ තිබ්බත් ඒක තේරෙන්නේ නැහැ. එතකොට ඒවා තරින්න මේක ගන්න ගන්න එපා. ඉතින් අපි මේ ප්‍රැක්ටිස් කරමු පුළුවන් ටික යම් ප්‍රමාණයක් අපිට පුළුවන් ටික. පැහැදිලිද? ඔය විදිහට ඒකට රවුම් කරපුවා තියෙනවා නැති ඒවා තියෙනවා. හරිද? ඔය විදිහට ලා මොන වගේ අර ප්‍රින්ට් අවුට් එක හැදලා ලියාරත් එක හැදලා හදා ගන්න ඔය විදිහට. S මට්ටමේ ප්‍රශ්න ටික. පැහැදිලිද? ඉතින් S මට්ටමේ ප්‍රශ්න ටික ඉවරනාට පස්සේ C මට්ටමට ගිහලා ඔය වැඩේම කරන්න. C මට්ටමේ 2019 පේපර් එකේ ප්‍රශ්න තියෙනවා ඒවා. අනිත් දැන් මුලින්ම තියෙන C මට්ටමට 2019 7 වෙනි ප්‍රශ්න කරා. හරි වැඩි බැලුවා. අට බැලුවා. හරි වැඩි බැලුවා. මේ විදිහට සෑහීමකට පත් වෙනවා. වැරදුනා නම් උත්තරේ ඊට පස්සේ හරි තේරෙනවා නම් රවුම් කරනවා. හරිද? අන්තිමට තමයි ඒ මට්ටමට යන්නේ.
අර AB කතන්දර අතරපු කට්ටියද මේ වෙද්දි වැඩිම හොඳම අනාගත කට්ටියද හරි ඒතර ප්‍රශ්න ගොඩක් නෑ සී මට්ටමේ ඉස් මට්ටමයි කරා නම් ඇති සී මට්ටමේ ඉස් මට්ටමේ කියන්නේ ප්‍රශ්න සාමාන්‍යයෙන් MCQ 300ක් විතර ඒ කෙටි ප්‍රශ්න 300ක් මේ උත්තර බල බල හරි කරන්න බැරි ගමන් නෑ නේද මේක මෙහෙම ගොඩාක් ලේසි නිකම්ම ඒකක් නෙමෙයි බොරු බයිලයක් නෙමෙයි මේක මේක කැපවීමක් ඇතුව මහන්සි වෙලා වැඩ කරන්න ඕන ව්‍යාපෘතියක් හරිද අඩුම ගානේ මේ වෙද්දි ඔයා මේ ප්ලෑන් එක කරනවා නම් හරිද දවසකට දැන් කොහොමත් මම බුදුවි කියන්නම්කෝ හරි දවසකට අඩුම ගානේ පැය 7ක් 8ක්වත් පාස් පේපර්ස් මේ කාලේ කෙරෙන්න දෙනවා හරි මම දන්නේ සමහරව ඉන්නවා භාගෙ භාගෙ කෙමිස්ට්‍රි පැය 3යි ෆිසික්ස් පැය 3යි එහෙම කරන්න පුළුවන් කට්ටිය සමහරව ඉන්නවා සංගීත කෙමිස්ට්‍රි අඳහරුවාද ෆිසික්ස් ඒ විදිහට දින බදන් ඒකට මම වැඩිහත් වෙන්නේ නැහැ කොහොමද මේ වැඩේ කෙරෙන්න නම් හරිද දැන් මේ වෙද්දි 2020 ඉලව කරන ළමේ දවසට පැය 5කට එහා ගත්තනම් අනිවාර්යයි හරිද දවසට පැය 5කට එහා ගත්තේ නිකන් නෝට් කියවන්න නෙමෙයි මේ පහුගිය ප්‍රශ්න පත්‍ර ලියන්න ඕනේ MCQ essay structure ඔය ලියලා ප්‍රැක්ටිස් කරන්න පැහැදිලිද එතකොට ඒ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන් සමහර ළමයි දවසට පැය 10ක් 12ක් විතර මේ පාඩම් කරනවා කියන්නේ පේපර් ලියනවා පැය 7ක් 8ක් විතර ඒක හොඳටම හොඳයි බොරු කතන්දර නම් කියන්න එපා හොඳේ පැය 24 න් පැය 15ක් වැඩ කරන්න 20ක් වැඩ කරන්න ඒවා ප්‍රායෝගික නැහැ හරි සාමාන්‍යයෙන් දවසට පැය 10 12 වැඩ කරන එක ප්‍රායෝගිකයි. අර වගේ අසාමාන්‍ය පුද්ගලයෝ ඉන්නෝ දවසට පැය 24 න් පැය 18ක් විතර වැඩ කරන්න පුළුවන් එහෙම කට්ටිය ඇති මම දන්නේ නැහැ. මටත් එහෙම බෑ මේ එහෙම ප්‍රායෝගික දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දවසට පැය 5කට එහා වැඩ කරන අනිවාර්යෙන් කළ යුතුයි. ඒක පැය 8ක් 10ක් දක්වා පැය 8ක් වගේ දක්වා වැඩි කර ගන්න පුළුවන් නම් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ ඒ වැඩ කරන පැයට හරි පැය 6 හරි 10 හරි පළදායි වෙන්න ඕනේ කියන්නේ අනිවාර්යෙන් පහුගිය ප්‍රශ්න වලට ලියලා බොහොමක් අතන අනිවාර්යෙන් තියෙනවා. හරිද? එතකොට S මට්ටමේ එක මේ විදිහට අධ්‍යයනය කරා මේ MCQ වල C මට්ටමට ගියා අන්තිමට අර හොඳට වැඩ සාමාන්‍ය විදිහට වැඩ කරපු අය විතරක් AB මට්ටමට යනවා. හරි? වැඩි අනාගත කියලා හැංගීම දින කට්ටිය බොරුවට AB මට්ටමට ගියා කියලා ලොකු වාසියක් ගන්න බෑ මොකද ඔයගොල්ලොන්ට දින ඔයගොල්ලොන්ට මෙච්චර කල් කරන් ආපු විදිය ඔයගොල්ලෝගේ අවුලක් තියෙනවා. හරි මම පාඩම් කරන්න එන්න වීඩියෝ එකක් දාලා දී පාඩම් කරන්න කොහොමද කියලා ඒ විදිය හරිද ඉතින් මේකත් ඇත්තටම පාඩම් කරන විදියක් තමයි මේක මේ අන්තිම කාලේ කොහොමද වැඩ කරලා ගොඩ යන්නේ කොහොමද වැඩ අතපසු වෙච්ච කෙනෙක් අන්තිම මොහොතින් හරි ගොඩ යන්නේ කොහොමද කියලා තමයි මේකේ කියලා දෙන්නේ එතකොට මෙන්න මේ වගේ ගැටලු දිනයි ඉන්න පුළුවන් හරිද අර මම ඉස්සෙල්ලා කිව්වේ සමහර ළමයි හිතන්න පුළුවන් මේ S මට්ටමට දාපු ප්‍රශ්න නිකන් AB මට්ටමේක අප්ප වගේ මොකද්ද හේතුව ඒකට හේතුව එයාගේ පාඩමට ආස නැහැ ඒක එයා තියෙදි දන්නේම නැහැ එහෙම දේවල් වෙන්න පුළුවන් හරිද එහෙම කියලා මට මයින්ඩ් ලැස්ට් වෙන්න බෑ මොකද මම මේ හදලා තින්නේ සාමාන්‍ය වශයෙන් ලේසි අමාරුවෙන් කිරීම. එතකොට කෙනෙක්ට ලේසිම ලේසි පාඩමක් ඔයාලට පට්ටම අමාරු වෙන පුළුවන් නේද? ආයේ පාඩම දන්නේම නැහැ. ඒකයි මම කිව්වේ යම් යම් දේවල් ටික අතෑරේ. ඒක ගණන් ගන්න එපා පුරුුවන් ටික කරගෙන යන්න. හරිද? ඉතින් හිතමු අපි විභාගෙට මාසයක් විතර දීදී සති දෙකක් විතර දීදී දුමු විභාගෙට සති දෙකක් විතර දීදී අපි සෑහෙන ප්‍රමාණයක් මේක කරවා. නොකෙරිච්ච ටික රවුම් කරන්නේ නැතුව තමයි දොර තියෙන්නේ නේ. අය අපි සෑහීමකට පත් වෙනව රවුම් කරන්නේ. ඒ වායය බලන්න වෙලාවක් ඇද්දෙත් නැහැ අවශ්‍යත් නැහැ. හරිද? මේ රවුම් නොකරපුවා අන්න අන්තිම කාලේ පොඩි ට්‍රයි එකක් දෙන්න ඒත් හැබැයි තේරෙන්නේ නැත්නම් ඒක පස්සේ දුවන්න එපා ඒක අතහැරලා දාන්න. හරි? බොරුවට ලොකු කාලයක් කාලේ සීමාසයි තයි. ලොකු කාලයක් කරන් බොරුවට ඒ ප්‍රශ්නේ මතින් නැහින් නැහින් එපා. මේ රවුම් කරපු ටික තියෙද්දි ඉතුරු ටිකක් දෙවෙනි වැඩේ කයි එකක් දෙන්න. දැන් උදාහරණයක් ගත්තොත් ඔයා සෙකන්ඩ් එකේ S මට්ටමේ කරා C මට්ටමේ කරා ඔයාට ඉතින් AB මට්ටම මේට යන තරම් තමන්ගේ දැනුම ප්‍රමාණවත් නැහැ කියලා අමාරු වෙයි කියලා එයා අල්ලව දැම්මා. ඊට පස්සේ එයා MCQ වල S මට්ටම කරා C මට්ටම කරා. ඊට පස්සේ එයාට ඕනනම් පුළුවන් අර රවුම් කරපු නැති කියන්නේ අතෑරිය ප්‍රශ්න. ආයෙ පාරකට පොඩ්ඩක් උඩින් පල්ලෙන් හරි බලාගෙන ඒකේ පුළුවන් ටිකක් කරගන්න. අන්න ඊට පස්සේ සමහර වෙලාවට මෙහෙම ඉන්න පුළුවන්. ඉතා දුර්වල මට්ටමේ ඉඳලා, ඒ කියන්නේ ෆේල් මට්ටමේ වගේ ඉඳලා මේක කරාට පස්සේ හිතුවා, "ආ මට දැන් යම් ප්‍රමාණයක් පුළුවන් නේ. මම දැන් 100ක් වගේ මට්ටමක ඉන්නවානේ." විභාගයට තව සති 3ක් විතර තියෙනවානේ. එහෙම ඉතින් සති 3 වරක් විභාගයට කියලා. අන්න එහෙම ළමයි මේ ධෛර්ය මත් වෙලා තවතවත් පැය ගන්න වැඩි කරලා දවසට පැය 10ක් 12ක් වගේ පැය පාඩම් වැඩ කරනවා. පැය ගන්න වැඩි කරලා එහෙම එහෙම ළමයින්ට පුළුවන් අන්තිමට AB මට්ටමේ ප්‍රශ්න වලට යන්න බෑ කියන්නේ. ඒ බින්දුව මට්ටමේ ඉඳපු කෙනෙක්ට දැන් මෙහෙමයි. බින්දුව මට්ටමේ ඉඳපු කෙනා අසමත් මට්ටමේ ඉඳපු කෙනා මුලින් 100ක මට්ටම හදාගන්න. කියන්නේ CS තියෙන essay structure ටිකයි S එක 100ක තියෙන MCQ ටිකයි කරගන්න මුලින්. ඊට පස්සේ තවත් කාලේ තිබුණොත් විභාගයට යන්න තවත් කාලේ තිබුණොත් අපට වඩ පුළුවන්. අන්න ඒ මට්ටම වෙනස් කරා. දක්ෂිණට මොකද්ද කියන්නේ? දින දක්ෂිණට සතියෙන් දෙකෙන් මේ C මට්ටම ඉවර කරගන්න දරිද්‍ර ගාල කරලා කරලා දාන්න. හැබැයි C මට්ටමේ දක්ෂිණට ප්‍රශ්න කීපයක් තියෙන පුළුවන් නිකම් කරන්න බැරි. ඔයාට හිතන්න පුළුවන් එකම හරි අමාරුයි. හේතුව ඔයා ඒ විෂය කොටසත් එක්ක වැඩි විෂය කොටස් තහවුරු කරලා නැති හින්දා. ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔයා AB මට්ටමේ ප්‍රශ්න වලට ගිහිල්ලා අන්න අන්තිමට සම්පූර්ණ මට්ටයක් ගන්න
අර අතහැරිච්චා. අර මැරිච්ච සමහර සිලබස් කව නැති හින්දා අතහැරිච්ච තියෙන පුළුවන් නේ. ඒ දින අන්න ඒවට ප්‍රාවටයක් ගන්න. ඒ වෙනුත් ඉතින් අන්තිමට ගත්තත් මේක ඉතින් සියල්ලම අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්න 20ක් 30ක් වගේ ප්‍රමාණයක් ඉතින් කරගන්න බැරි විතර වෙන පුළුවන්. පැහැදිලි කියන්නේ දැන් උදාහරණයක්. මේ ස්මට් මේ සීමට් මේ ප්‍රශ්න සියල්ලම ප්‍රශ්න 20ක් විතර ඉතුරු වෙන පුළුවන් කරගන්න බැරුව. කියන්නේ ඒක අවුලක් නැහැ. කියන්නේ සෑහෙනම වටම. ඒ වි මට මේ සමහරට ඒ ප්‍රශ්න 20ක් 30ක් විතර ඉතුරු වෙන පුළුවන් කරගන්න බැරුව. ඒක හොඳයි ඒ කියන්නේ. මොකද ප්‍රශ්න 600ක් විතර මෙතන තියෙනවා. 600න් ඉතින් 500ක් විතර කරගත්තා කියන්නේ පැය ඇතුළම ගොඩ. MCQ හොඳේ මේ ගොඩක් දාලා තියෙනවා MCQ. එසේ කියනවා ඉතර මහා ගොඩක් වෙන ප්‍රමාණයක් නැහැ. කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන මම හොඳට හිතලා බලලා තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මෙතන පරණ අවුරුදු තියෙනවා, ළඟ පාත අවුරුදු තියෙනවා. හරි? ඔක්කොම කලොමේ තියෙන්නේ. මම අවශ්‍ය විදිහට ප්‍රැක්ටිස් කරලා දෙනවා. එතකොට මේකත් වෙ පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න අනිවාර්යයෙන්ම. මේක පහුගිය අවුරුදු කීපේ අපේ පන්තිවලට ආපු ළමයි මේකෙන් يعني බිඳුව මට්ටමේ ඉන්න ළමයි පවා අන්තිම මාස කීපේ වැඩ කරලා මේකෙන් ගොඩ ගන්නවා. හරි? එතකොට ඔයගොල්ලෝ බලන්න දැන් මේ මාස කීපයක් තියෙන්නේ කොහොමද කියලා විභාගයට. දැන් මේ 2020 මේ මාසේ ජූනි ජූලි ගතොත් අගෝස්තු තිබුණා මාස දෙකම ආරයි නේ. මෙහෙම නේ දැන් පැහැදිලි නේ අගෝස්තු මාසේ උසස් විභාගයක් නැහැ කියන එක. හරි? ඒ තියෙන මම ගන්න නැහැ. නමුත් ඉතින් අනාගතයක් කියන්න පුළුවන් කොහොමද අපට? හරිද? 2020 අගෝස්තු මාසේ විභාගයක් පැහැදිලිව ප්‍රායෝගික නැහැ නේ. අපි හිතනවා අධ්‍යාපන බලධාරීන් මානසික වෙලා මේ අතපසු වෙච්ච මාස දෙකම ආර මාස තුන ළමයින්ට ආයේ දෙයි කියලා. හරිද? එහෙම වුණොත් තව කාර්යයක් විභාගයක තියෙනවනේ. හැබැයි හිතන් ඉන්න එපා විභාගයේ ලබන අවුරුද්දට කල්ලා ඒ වගේ දේවල් හිතන් ඉන්න එපා. දැන් අපිට මේ වෙලේදී පාළුවලා තියෙන්නේ මාර්තු මැද ඉඳන් අප්‍රේල් මැයි මාස දෙකයි දෙකම ආරයි දෙකක් දෙකම ආර තමයි පාළුවලා තියෙන්නේ. එතකොට ලබන මාසෙදී පන්ති ඉස්කෝලේ වැඩි පටන් ගන්න පුළුවන් වුණොත් එහෙම ඒ මාස දෙකම ආරයි තුන ප්‍රමාණය අපිට දුන්නොතින් විභාග මේ කියන්නේ රජයේ විසින් එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන් 2020 සස්පිරි විභාගය. හැබැයි මේගොල්ලෝ යම් කියම් තියෙන ප්‍රායෝගික වැල්ලු මත ඒගොල්ලෝ කිව්වොත් එහෙම මාස 3ක්ම අමතරව දෙන්න බෑ. අපිට මාසෙ පහම ආරයි දෙන්න පුළුවන් කියලා අපිට සිද්ධ නැහැ. ඒකත් හැඩගෙන එහෙම ගත්තත් තව සැලකිලිතු කාලයක් තියෙනවා. හරිද? විභාගය ගන්න උදාහරණයක් විතර ඔක්තෝබර් මාසෙ තිබුණා කියලා. ඒත් අපිට තව සැලකිලිතු කාලයක් තියෙනවා ඇඩ් කරන්න. අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මේක දිනන්න පුළුවන් මැච් එකක්. ඒකින්ද බය වෙන්න එපා. හොඳට සෙල්ලම් කරන්න. මේ වැඩ පිළිවෙල කරගෙන යන්න. එතකොට මම වෙනම වීඩියෝ එකක් දාන්නම් ටයිම් මැනේජ්මන්ට් ගැන. හරිද? මේ ටයිම් මැනේජ්මන්ට් කියලා අමුතු සෙල්ලමක් දාන්න පුළුවන්. හැබැයි ඒ සෙල්ලමට එන්න අර මම පාඩම් කරන හැටි වීඩියෝ එකක් දැම්මේ. ඒකේ විදිහට ටිකක් වැඩ කරලා තියෙනවා. ඒ අතරේ මේක ස්ටාර්ට් කරන්න. පැහැදිලිද කියන්නේ? ඒ දැන් මෙහෙමයි දැන් පිළිසුදුවට පිළිවෙලට පාඩම් කරන ටයිම් එක නැති කටින් මොකද කරන්නේ? අමුෙම මේකට බහිනවා. හරි? දැන් මේ නියම පිළිවෙල කරන් තිබුණු කාලේ ගිහිල්ලා. දැන් මේ අන්තිම මොහොත ගොඩ යන්නේ හදන්නේ. දැන් කෙලින්ම මේ කිමෂි මේ ප්ලෑන් එකට දාන මේක කරන් යන්න ගොඩ තමයි. හරි බගිනෙන් කියන්නේ. එතකොට මෙන්න මේක ටිකක් දුර කරද්දි විභාගෙට මාසයක් විතර තියලා මම ඒකත් හිතුව ලංකාවට මේ පාර දෙන්න. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී කාලය කල්පනාකරණය කරගන්නේ කොහොමද? ඒකටත් පුහුණු වෙන්න ඕනේ. ඒකටත් සාමාන්‍යයෙන් සතියක් විතර පුහුණුවක් ලබන්න ඕනේ. හරි? ඒ පුහුණුව ලබන හැටි මම කියන්නම්. ඒ කියන උදාහරණයක් කෙමෙෂි සෙකන්ඩ් පේපර් එකට පැය 3යි. පැය 3යි අමතරව පේපරෙත් කියවන්න විනාඩි 10ක් දෙනවා. පැය 3යි විනාඩි 10යි. ඔය කාලයෙන් කොහොමද නියමිත ප්‍රශ්න වලින් ලියා ගන්නෙ? මොකක්ද එකට තියෙන ප්ලෑන් එක? මොකද සැලැස්ම? ඒක මම විස්තර කරනවා වෙන වීඩියෝ එකකින්. MCQ උනත් කොහොමද? ඔය ෆිසික්ස් වලට කියන්නම් දවස් දෙකම දෙන්නම් ඒ ටයිම් මැනේජ්මන්ට් කරගන්න විදිය උපදෙස් කීපයක්. හරිද? يعني මෙහෙමයි කෙමෙන්ෂි වලට තමයි තිතරම හරියන්නේ. භෞතික විද්‍යාවට සහ ජීව විද්‍යාවට යම් යම් සංශෝධන ඇතුව යම් ප්‍රමාණයකට තමයි හරියන්නේ. මොකද මේක 100% හරියන්නේ කෙමෙන්ෂි රසායන විද්‍යාවනේ. හරි? ඒතර ඒ කාල කල්පනාකරන්නේ ප්‍රශ්න පත්‍රයේ දවසට කොහොමද හැසිරෙන්න ඕනේ, කොහොමද ඒ වැටික් කරගන්නේ? ඒක හැබැයි මෙමය කිසිම දෙයක් ප්‍රශ්න පත්‍රයේ දවසට අත්දැක බලන්නේ නැහැ. උසස් පෙළ 2020 උසස් පෙළ විභාග දවසට අපි අත්දැක බලමින් කරන්නේ. අපි අනිවාර්යයෙන්ම ඒ අත්දැක බලීමක් කරනවා නම් ඒක පුහුණු වෙලා හරි ඒක තමන්ට ගැළපෙනව නම් විතරක් ඒක අරගෙන තමයි කරන්නේ. නැත්තම් මේ කිනේව ගණන් ගත්තොත් ඔයාලා මොන විදිහට කරගන්න බැහැද කියන්නේ. ඒතොර ඒකට මම මෙලොව ලස්සන වීඩියෝ එකක් දාන්නම් එනවා. ඊගාවට පාඩම් මාලාවත් එක හම්බෙමු. මතක් කරන්න ඕනේ මේ විදිහ චාලක රසායනය ශක්ති විද්‍යාව සහ 2022 ළමයි වෙනුවෙන් එහෙම දාලා දෙනවා බන්ධන පාඩම. ඒවා යනවා. ඊට පස්සේ අම්ල බසින සම්තුලිතතාව ඉවර කරා. හරිද? ඉස්සරහට කලාප සම්තුලිතතාව, විද්‍යුත් රසායනය, ඊට පස්සේ ද්‍රාවිඩ අනුතේ වගේ ෆිසිකල් සමාව කියන පාඩම එක රවුල් නියමයේ ඒවා ටික දාලා දෙනවා. රසායන විභාගයේ පන්ති පටන් ගත්තත් නැත්නම් අපි ලබන මාසෙදී එහෙනම් ඉස්සරහදී පාඩම් මාලාවත් එක හම්බෙමු. කොහොමත් අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලට කොරෝනා හින්දා ගුරු හොරු කවුද කියලා බුද්ධිමත් කෙනෙක්ට තීරණය කරන්න මොලේ බැඳුනා කියන එකත් කියනවා. එහෙනම් අපි ගාවිලි විදිහම හම්බෙමු.